ද වාවසනාවන්ත පින්වතුනි සීලවතිසේවන භාවනමධ්‍යත්ථනේ බදාදා දිනවල පවත්තන හුද කලා භාාවන දිනයයි මේ හුද කලා භාවනාව කියන වචනයක් භාවිතා කරාට භාවනාවේ ශාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ හුද කලාවීම තුළයි හුදකලාවේදී අනික් අයෙක්ක කරන ගණු දෙනු සම්පූර්ණය නවත් ඉඩ වෙනවා හුදගලාවීමක් කරන්න බෑ ඒ පිළිබන්ඳව උපදෙශුගක් දුන්නා කරුණු පැදිලි කරා අපි කාලයක ඉන්ඳලා මේ පින්වතුන්ම් කරගන යන භාවනාවේ සාර්ථකවීම සඳහාවශසය සත්‍ය ඥානයට සතඥානය ඕන වෙන් යුගක් කෙලාවට තමන් වැරදි දෙයක් දැනගෙන ඉදීමහිද. බදු හදුරුවන්ගේ සැබැහ පණවිඩය කුමක්ද කියලා ධර්මානකූලුව දැනගන්න පුළුවන් වෙන ආකාරයට සැරුත් හාමුදුරුවෝ හතීතයේදී බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝම වැරදි දිට්ටියක් වැරදික්‍රම බුදුහාමුදුරුවෝ පෙන්නෙන නිවන් දැකීම වශයෙන් භාවිතා කරපු කාලයක සැරුත්හාමුදුරුව පැහැදිලි කරපු සම්මාදිීට්ටි සූත්‍රයේ ධර්ම කරුණු ල ප්‍රමාණයක් මේ වනොවිට පැහැදිලි කරගන ආවා. ඒ ධර්මකරණෝල වැඩගච්චම්වෙන්නේ එදාට වැඩිය අදයි හේතුව මිත්‍ය අදෘෂ්ටි කියන එක හැම තැනම තියෙන දෙයක් ඳ. හැමෝම මහන්සවෙන්නේ වැරදි ධර්මයක් අල්ලගන. ත වැරදි ධර්මයක් අල්ලගන ඒ ඉලක්ක හදාගන දු හාමුදුරුවෝම දේශනා කරන්න සතිපට්ටාන භාවනාවක් වැඩුව කියලා ප්‍රතිඵලයක් ලැබෙන්න්න බැෑ. ඒ එතකොට බහුතරයකට එදත් වුණා අදත් වෙලා තියෙනවා මෙහෙත් වෙනවා වෙන තැන්වලත් වෙන. තට මේ වැරදි අදහස් තමන් තුළට ආවේ තමන්ගේ අධ්‍යාපනය වඩ පුළුවන් ඇසරු කර පුද්ලය වෙන්න පුුව ධර්මය ගැන වැරදිම වැඩම වැරදි දත්්ති එන්නේ පරේෂණය තුළි. පරේෂණය කියන්නේ බුදුහන්දුරගේ ධර්මය කාටුවක් පර්යේෂණය කරන්නට හොයන්ඩ ඉතුරු කරලනෑ. එකන බුද්ධත්වය ග. තවකාගව ඥානයකට ගිහින් හොයා ගන්නට පුළුවන් ධර්මයක් බුදුහන්දුරුල ගැනෑ. එක නිසා කවුරු හරි ඉගැ ගන්න මෙම අපිට පුළුවන් තැන තැන ගිහිල්ල සත්‍යති ගවේෂනය කරලා හයනවා කියන තැන දයෙන්නේ විකෘතියයි එතකොට එහෙම සත්‍යගවවිසනයක් ජීවිත කාලයේ මේ ජීවිතයේ දී කරා නංකවඋරුහරි ඒක එන්නේ ඒ අදහස් සංකල්පනා ඔක්කොම මිත්‍ය අදුෂ්ික රූපයකට පත්වෙන එවැනි අයට භාවනාවෙන් ප්‍රතිඵල ගන්නකොට කල් යනු මොකද අරතමන් දරන මත කඩාගන ඉස්සරහටයන්න බෑ ඒක එදත් වනා අදත්වනා මේක මේකින් ගැලවන්ඩ ලේසි විදිහක් විදිහට පං කියයාදු න්න මෝඩය වගේ කරන්නකි මෝඩය කියන්නේ තමන්ගේ අතීත අත්දැකම් මෙතන්ට එකතු කර ගැනීම හෝ අර්ථීතා දැනුම ධර්මයට ගතු කරගෙන කතිපට්ටානය වැඩුවප කාලය යනවා මනිසාක් ප්‍රතිපල්ල අඩුවෙන ද මේ බව ට පැහැදිලිේන අවස්ථා මේ සම්මාධී තිිසූත්‍රයේ තියෙන ධර්මකාරණයක ගලපුුවම් ගලපු පම තේරෙන ඇති දැ බ මේ වෙනකට දහතුනක් පමණ කියලා තියෙනවා ඒ බණ දහතුන දිහ බැලුවත් තමන්ගේ මෙච්චරකල් කරපු මෝඩකම් වැරදි අහුුවෙන්ඩ ඕනේ හරියට ඉගෙන ගත්තන්න දැන්නම් ඒ මෝඩකම තව කරලා හරි සතිපට්ටානේ වැඩු අට මහන්ස වනාට පෑගනම් භාවනා කරාට ලැබෙන ප්‍රතිඵලයක්නේ. මේක තමයි මේක තියන පුදුමි සම්මා ධිට්්‍යය කියන්නේ ලෞකිත දෙයක් න ලෝකෝත්තරයි. ත ලෞකිකත්වය තුළ තියන්නේ මමත්වය සම්මාධදිිට්‍යය ලෝ පෝත්තර නම් මමත්වේ නැතිතනක් වෙන්ඩු. මමත්වේ නැති තැනක තියෙන දැනුම ටම තියෙන්ට පුළුවන් එකනෑ මත් වේ නැති දැන තිෙන දැනුට මයි බදුවන්ගරු ප්‍රඥාවක. ත මමත් වේ නැති දැන තියෙන දැනුමට ප්‍රඥාවගේ නුවන්ත නුවනින් නිවන්දකිඩ බෑ නිවන්දකිට නුවන සිහි නුවන උදවවෙන්. ත සිහි නුවන කියන්නේ සතිපට්ඨානය පවතින වෙලාවේ තියෙන්න ගුණයයි. සිහි නුවන කියන එකට පාලයෙන් කියනො සති සම්පජන්නේ. ත සති සම්පජන්නේය උදවවෙන නිවන්දකිට නමුත් නුවන උදව් වෙන්නේ. සිහිය උදව් වෙන්නේ. සිහියි සිහික්‍රලපනාව සතිය කියන එකයි නුවනයි දෙක එකතු කරලා ගන්න ක්‍රියාවලයට තමයි සති සම්පජන්නේ කිය. දැන් ඔන්නයේද නිසාවෙෙන් අර තමන්ගේ අතීත දැනුම් ගේ පර්ේෂණ තමන් කරපු කිාවල් අදහස් මේවා හිතේ තියන තාකල් ඒවා හොස්සේ හදන දිට්ටි හරා අ අවශ්‍ය බුදුහමුදුරන්ට අවශ්‍ය ආර්ේෂ්ටාංග මාර්ග ්‍රජුවම ඉස්සරහට යන්න. දැන් කරුණුටි දිහැ බැලුවම අපි මේවන විට සමාධිට්්‍යි සූත්‍රයේ පැහැදිි කරල දුන්නවා. ු පිවෙල කුසලය අකුසලය සමාධී්ී ලාභයාළඟ තියෙන විශේෂම ගුණය තමයි මූලික ගුණය තමයි අකුසලංච පජානාසී අකුසල මූලංච පජානාති කුසලංච පජානති කුසල මූලංච පජාන සම්මාධීතීරයෙන් තැන තියෙන ගුණයා මේක පජානාති ගෙන් එතකොට දැන් අකුසලය කුසලේවත් දන්න තියයට සතිසම්පජන්නේ අකුසලය පජානාතිී හෝ අකුසල මූලේ පජානාති වෙන්න. ඒවගේම තමන් හිතාගැනින් දැක්මක් අනුව අකුසලය ගැන විස්තරයක් වෝකුසලේ ගැන විස්තරයක් තියෙනව නම් එතනක් අරගන සතිසම්පජන්නේට අහු වඩ බෑ අකුසලය පජානාති ගුණේ. මේ වගේ තත්ව අමාරුවේ වැටන, ය වගේම ධර්මයෙන් විකෘති ස්වරූපයකට යන පාරවල් අනන්ත අප්‍රමාණ සංකයාවත් තියෙනකි බුදුහන්දුරෝ පෙන්නෙන සම්මාධිට්ටිය තුළ සමාධිට්්‍යය කරා යන ගමන තුළ නිවරදිපාට තෝරා ගැනීම ශ්‍රාවකයන්ට අපහසු බවයි මේ සූත්‍රීින් පැහැදිි කරයි. තමන් හිතන මතයක තමන් කරේ පමණට මේක ඉස්සර හට යනවා කියන්නේ එක විශ්වාස කරන්න එපා. වැරදි මක තමන්ගේ මත අනුව තමයි දිට් නිර්මාණය වෙන්නේ ඒ දිට්ටිය තමන් ළඟ තියෙන මතවාද අනුව ඒ දිට්ටි සම්මාධිට්්‍යය බවට හැරෙන්ඩ හැකියාවක් නෑ සතිපට්ටාන ක්‍රියාවලිය සිදුවනාට දැ ඒක නිසාවෙන් අපිට අදදවසය කතා කරන්න තියෙන්නේ මුහල් දෙවැනි තුන්ගනි කාරණයයි අවසාන වස ගත්තම සමාධිත්්‍යයේ තියන මූලික ලක්ෂණ දාසයෙන් දාහතරවෙනි ලක්ෂණයයි. දාාහත්‍ර වෙනිි ලක්ෂණය තියන්නේ සංස්කාර ගැන පැහැදිලි කිරීන්. සම්මාධිච්චි ලාබියෙක් මෙන්න මේ ගුණේ යුක්තයි කියලා සැර උත්තාවදුරු පැදිලිකහු. සංකාරරංචපජානාති, සංකාර සමුදධ අංචපජානාති, සංකාර නිරෝධංචපජානාති, සංකාර නිරෝදධ ගාමනී පටිපදාය පජානත්. සංකාර කියන වාචනය දන්න තිකෙනෙක් නෑමිතල්. තති සංස්කාර කියන වචනය කොච්චර ජනගත්තත් බුදුහාමුදුලෝ කියන සංස්කාරදු දන්නේ නැදනම් වෙන තමන් හදා ගත්තේ කක්ද කොහිංහරි යහුල ගත්තයකක්ද කියලා තීරණය කරට ගාට ඔබ්බෑ. ඇහෙම උනේ‍යයට ඔයම සතිපට්ටානය වැඩුව කියලා මේ එක ධර්මකාරණයක් වැරදිට තීරුම් අර ගෙන වැරදි විශ්වාසය අතියාගන කිරීම තුළත් අර ගමන ඉස්සරහට ඇතින්නේ තන පැවවෙන්න පුළුව තටත් මේ සංස්කාර රංච පජානාති සංස්කාර නිරෝධංචපජානාති ඒ වගේ සංස්කාර සමුදයංජ පජානාති සංස්කාර නිරෝධ ගාමිනී පටිපදාය පජානති කරණ හතරක් සංස්කාර සඳහා දේශනා කර සංස්කාර කියන වචනය පස්ඩ සංස්කාරස් කන්දේගල හලතිෙන් සංස්කාර කියන්නේ සැකසීම ත සැකසයෙන් නමකදද සංසාරය සංස්කාරෝලින් හදනවා සංස්කාර කියන පාලි වචනය තේරම සකස්වීම් සිංහලින් ගත්ත සකස්වීම මොනවද සකස්කරන්නේ සංසාරයට එන සංස්කාර නිරෝධ වෙන වගේ අන්නේ සංසාරයක් සකර කරන්න නැතුවවීම නැතු සංස්කාර කියන එක ගුණ නැතුව නෙවෙ සස්කාරයක් වෙනකොට සංසාරයක් සකසනවා සංසාරය දුකයි එනම් දුක සකසනෝ සස්කාර දුක නිර්මාණය කරනවා සංස්කාර සංස්කාර නිරෝධ වෙනවා කියන්නේ දුක නැතිවෙනවා සංසාරය සකස්වීම නැතිවෙනවා. තොට සංසකාර නිරෝධ වෙන තැනතියන්නේ නිවනයි එතකොට සංස්කාර ගැන වනත් අනිකරර්ම ගැන ුන දැනගන්න කොට සංස්කාර නිරෝධ වෙච්චි තැනතියෙන නිවනයි එකක කියන්නේ දුක සකස්කිරීමන් නැති තැන නිවනයි දුක නැති තැනති නිවනයි සංස්කාර ගියන්නේ දුක සකස් කිරීමක් තමයි දැන් සැරියුත්තාම දුරෝ මෙතැදිත් පැහැදිලිගන්නවා මේ සංස්කාර නිරෝධ වෙන මාර්ගයේ ඒකාන මාර්ගය මයි ආර්යස්ටාන්ග මාර්ගය වෙන ක්‍රමනය සංස්කාර නිරෝධ වෙන්ඩ වෙන ක්‍රමණය ඒ එයන මාර්ගය ඇත්තයන්නේ එකයි සංස්කාර නිරෝධ ගාමිණී පටිපදාය පජානන්ති ඒ වගේම සංස්කාර නැතිතැන නිවනැ තියන්නේ සංස්කාර හැදන්න හේතුව මූලික හේතුව අවිද්‍යාවයි. තක අවිද්‍යාපච්චා සංකාරා. තකට සංස්කාර නිර්මාණය කරන්න මූල පදනම පත්ව වෙන්නේ අවිද්‍යාවයි. තැන් මේ ගැන වැරදි අවබෝධ තියෙන අය අපිහිතම අවුරුදු ගාන සතිපට්ටානය වට දැබෙන ප්‍රතිඵලයන්නේ සංස්කාර නිරෝධ වෙන්නේ භාවනාව සංස්කාරයක් වෙනවා ත සතිපට්ටාන භාවනාවත් තියන්නේ සංස්කාර නිරෝධ වෙන් සංකාර වර්ගටිකගිය මීට පෙරදේශනාති පැහැදිලි කරමං ර්මාණ කෝල සංස්කාර වර්ග නයාය දෙහකට විච්තගන්නවා මෙතන සම්මා ධිච්චි සූත්‍රයේ දී එක න්‍යයක් භාවිතා කල්ල තියෙනවා සරයුත්තාමුදුරු. සංසාරය සකස්කරන්ඩ මනුස්සයකුට තියෙන්නේ සංස්කාර වර්ග තුනයි. ගොඩක් නෑ කාය සංස්කාර වචේ සංස්කාර චිත සංස්කාර ධර්මය බුදුහාමුදුරු තවතැංවල පැහදිලි කරල ති න මේ සංස්කර තුනුම තව න්‍යයායකට බෙදන්න පුළුවන් ්ඥාාවි සංස්කාර පු්ඥාාව සංස්කාර ආනෙන් ජාපි සංස්කාර. දැ සමාන්ජි්‍ය සූත්‍රයේ පැහැදිලි කර තර යත්හාමුදුරු ඒ පු්ඥාාව අ්ඥාී ආනෙන්ජාබිණිවී. කාය සංස්කාර වචී සංස්කකාර හා චිත්‍ර සංස්කාරගයන සංස්කාර තුනයි. එ. ක භාවනා කරත් කවුරු හරි මෙන්න මේ එක දන්නේ නැට්නම් ඒ භාවනාවෙන් ඉක්මම් ප්‍රතිඵල ලැබන්නේ බෑ දෙ සංස්කාර වර්ග තුනහිනදන් එකක් මේ වචීංස්ර වචී සංස්කාර කියන්නේ කතා එ සාකච්චා කරලා කතා කරලා නිවනක් තියෙනවා කියල විශ්වාස තියනය කොච්චර භාවනා කරත් ඉක්ුමන් දියුණුවකට යන්න බෑ ඇයි එයාට ලොකොමකරද සස් සංස්කාර්යන සංසාරය හදනී දෙ මනුස්්‍රයවනාාම වැඩියම සංසාරය දුක හරල් හදල තියන්නේ වචනී වචනය තමන්ගේම හැම දෙයක් ලබා දෙන කප්ෘුක විදිහට භාවිතා කරන මිනිස්සුන්ගේ සතිපට්ටානයක් වටලා ප්‍රතිඵලයක් ගන්න ලේසිවී කවදාව ඇ වචී සංස්කාර කියනයකින් සංසාරය නිර්මාකරණය කරන දුකා ද මෙතනන්න කවුරුවත් විශ්වාස කරනවා ද මං මෙච්චර කල් කතා කරපුින් මංසාරයක් හදනවි එහ විශ්වාහස කරහනං මෙල හටෝය කරපු භාවනා මේ හුද කලා භාවනා දනටිකගේ දී කොච්චර දියුණු ඉදු. කටවාහගැ හිටියට ඒ ඉන්න බෑ වෙන කරන්න දෙයක් නැතිහින්ද නැතුව මේ කතා කරන වචනයක් ගානි සංසාරයක් හදනවාගේන්න විශවාසය නෑ බුදුහමුදුරුවෝ ගැන විශ්වාසය යන්නේ දැන්නේ එහෙම නැතුව බලෙන් කරනොම තට විශ්වාසය තියෙන්නේ කතාවෙන් නිවනට උදව්ගෙන සංස්කාර නිරෝධය නෙවේ වැදගත්වන්න සංස්කාර පමති දැ තේරෙක්ක නැතියට ඉති කොහුගා කල් භාවනා කරා කියලා වැඩක් නෑ ඒක තමයි වෙලා තියන්නේ දැගාට ඒ වචී සස් සංස්කාර වර්ග තුනයි නිවනහදන්නේ නිවනව සංසාරය හදන්න දුක ඇති කරන්නේ එකක් වචී සංස්කාර අනික කාය සංස්කාර ත කාය සංස්කාර ගන්නේ කයිෙන් කරන දේවල් එදකට ආර්යෂ්ටන්ග මාර්ගයේ මෙන්නටි කාය සංස්කාර වෙනවා මේටික වචී සංස්කාරය නවා අරෂ්ටයන්ග මාර්ගයේ අංග තුනත්තියෙන තුන අගතුනේ එකක් වාචා වාචාවල තියන්නේ සම්මා වාචා කියන්නේ කාය සංස්කාර සංසින්දෙන්ඩ යන තැන් සම්මාච එතකොට සම්මාකම්මන්ත සම්මා ආජීව කියන වැඩල තියනෝ නම්ඒගුණේ තියෙනෝ නම් සම්මා වාජා කියයන්නේ වචී සංස්කාර සම්මා කම්මන්ත ආජීව කියන දෙකෙක් කව වෙලා තමයි කවදහරි කාය සංස්කාර සංසිදී එම්ඔ සංසාරය දුග හදන්නේ මොකක්ද ඔය මස් ඇටලේ කිලෝගානයි කටයි ජ මස්ඇටලේකාහා කටක් අයිතිය හැමෝම කතා කරන වචනයක් ගානී ඔය තමන්ගේ ඔය කිලෝගානය හොලෝන මතාවක් ගානය හදන්නේ සංසාරය දුක ඔය දුක දගන්නය ය ඉන්නවා ගොඩා තර බෝධිසත්නයන්ටත් මේක දුකා කාය සංස්කාර පැවැත්වීම දුකා වචී සංස්කාර පැවැත්වීම දුකක් කියලා ඔප්පු කරලා පෙන්නවා පුද්ධකාරම් පුත්‍රත් ආලාර කාලාම එතිකට ඕන කෙනෙකුට ඔන්න සමත භාව නාවක් මගින් කරන්නේත් කාය සංස්කාර හා වචී සංස්කාර අතුරුදහං කර ගැනීමයි. ත්‍රකාය සංස්කාර හා වචී සංස්කාර අතුරුදහන් වනාාම ලැබෙන සංසාරය රූපාවච්චර හෝ අරූපාවචරයි ලැබෙන සංසාරයකයි කාය සංස්කාර හා වචී සංස්කාරය එකතු වෙලා හදන සංසාරය කාමාවචරයි. කායශංස්කාරහා වචී සංස්කාර හැදන්ඩ මොනවද උදව්වෙන්නේ කියලා උදහමුදුරු දේශනාක ඒ දේශනා කරට සතුපට්ටානය වැඩුව ම කතා කරන වචනයෙන් සංසාරයක් හදන්නවා කියලා විශ්වාසයන් නැතිමිනිහට වැඩෙන ප්‍රමාණය අඩුයි ඔ තමයි ප්‍රශ්යේ දිට්ටිය වැරදි ට එයා හිදාගෙන ඉන්නේ කටින් මට පුළුවන් නිවන්දකි. චරීරයෙන් පුළුවන් නිවන්දකි. දැන් කාය සංස්කර හා වචී සංස්කකාර ගැන බුදුහාමුදුරු දේශනා කරපු මූලික දේශනාවතමයි මේ කාය සංස්කකාරෝලිං හා වචි සංස්ක රෝලිං හැදන සංසාරී හැටිකෝම්. දැන් සංසාර විමුක්තිය ලැබෙන්නේ සංස්කාර නිරෝධ වෙලා මමුක්තියන් ලැබෙන නවේ කාය සංස්කාර හා වචිංස්කාර පවත්වීමන ජීවිතයග එහම කාය සංස්කාර වචි සංස්කාර පවත්වලා කරගන්න මොකක්ද කියල වෙනම දේශනා කරලාතිනවා. ඒ දේශනාවල ගැත්තොත් දම්ම පදී පලවෙනි ගත්තා දෙකින් දන්න ඉන්නේ එකයි. කායි සංස්කාර හා වචීශංස්කාර පැවත්වීම තුළ තියෙන සංසාරික භයනගම. දේශන කරල තිය දම්මපදදැ බුදුහමුදුරන්ගේ දේශනාවල මේ සංග්‍රහ කරන්නකොට ඒ රහතන් වහන්සේලා වැදගත්ම ගාතාවලින්න්නම් වැදගත්ම ගාතාව දම්මපදී මුලට කනු.දැ අපිතමක දීගනිකාය ගත්තො දීගනිකාය සංග්‍රහ කරනකොට බුදුහන්දුරන්ගේ ධර්මය තියෙන වැද ගත්ම සූත්‍රයේ දීගනකාය මුලට ගන්න ජමිනිිකාහයගත්තත් එහෙම හෙමයිදී එ දමප දෙගත්තත් බුද් දේශනාවයේ ගැඹුරුම වටිනාම ගාතාව තමයි මුලට අරන්ති ඒ ගාතාවතිය නිමගත්ද මනෝ පුප් බංගමා දම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචයේ පසන්නේ න භාසතිීවා කරෝතිවා තතෝ නංසුකමංවේති ඡායාාවන්න පා එක ගාතාව නිගාතාව මනෝපුක් බංගමා දම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචයේ පදුට්ටේන භාසුතිීවා කරෝතිවා. තතෝ නං දුක්ක මංවේතිී චක්කංගව හතෝ පද මේ දේශනා කරන්නේ කාය සංස්කාර හා වචී සංස්කාරෝල තියන භයානකමයි. තැවය භහයානකම දන්න ඇතිගෙනාට සතිපට්ටානය වැඩුවට හරියට වැඩින් බෑ දෙයාට වටින්නේයයි සංස්කාර හා වචී සංස්කාර පවත්වා ගැනීම දැක්ම එකයි නිරුද්ධ කර ගැනීම දැක්මක් නෑ ඒ වටිනාකමත් තේරෙන්නේ එන්නේ වටිනාකමත් තේරෙන් නැති එකට සංස්කාරවලට හේතුවමකදද අවිද්‍යාව එම් කාය සස් වටින ගෙනා ළඟ තියෙන්නේ අවිද්‍යාව අවිද්‍යාව හින්දයි අය සංස්කාර පවත්තන්ඩ උච්චර ප්‍රශ්තියාදු ගහන්න්නේ නැතුව වෙන විද්‍යාවක් හින්ද නෙමේ අවිද්‍යාවගේන එක හින්දයි එෙන වචී සංස්කාරෝටල ඔච්චර ගිජු වෙලා තියෙන්නේ. සියලු ප්‍රශ්න වචී සංස්කරෝලින් විස දන්්ඩ පුළුවන් කියන දිට්ටිය තියෙන්නේ දැක්ම තියෙන්නේ අවිද්‍යාව හිී දැමපදේදී පුදහන්තර පෙන් අන්නෙමකක්ද මන සාචයේ පසන්නේන භාෂතීවා කරෝතියෝ භාෂති කියන්න මේ කාය සංස්කර වච සස්කර කරෝති කියන්නේ කාය සංස්කර එතකට තමන්ට මේ කතාවක් කරන්න ශරීරයක් තිබනට ඔය ශරීරයේ නිකං ක්‍රියාත්මක වෙන්නේ සංස්කාර වෙන්න කායික ක්‍රියා වෙන්නේ කායක ක්‍රියාවක් දැන් නිඳගනඉන්න එක කායික ක්‍රියාව හිටගනන්න එකක් කායික ක්‍රියාව නිදාගන්න එකක් කායික ක්‍රියාවඒවගේම සත්තුමරණ එකක් කායක ක්‍රියාවක් හොරකංකරන එකක් කායක ක්‍රියාව කාමේ වරදව ඇහසරෙන එකක් කායක ක්‍රියාව එවාගේම මල් පූජ කරණ එකක් කායක ක්‍රියාව සංස්කාර දන්දෙන එකක් කායික ක්‍රියාව ඇවිදින එකක් කායික ක්‍රියාව කායක ක්‍රියාවලට හේතුවමකදද අවිද්‍ය කෞුර විශ්වාස කරන්නවාද මල් පූජ කරන්නේ අවිද්‍යාවෙන් කියල සත්තු මරන්නේනම් අවිද්‍යාවෙන් කියල දන්න දැම්ම බණය උරුණාට වස්සේ කතා කරන්නේ මගේ අවිද්‍යාවෙන් කියල විශ්වාසයත්වය දඩුගන් තේරෙන් නඇතික වෙනම කතාව දහාමුදුරුව මෙහම දේශනා කරලා දයනවා නේද කිලවත් ශවාස කරනවා බුද්ධ බුද් ානය බුද්ධ ඥානයට තියෙනෙ ්‍රාවකට තේරෙන්නේ න නමු ශ්‍රාවකය කියනන්නේ බුදුහාමුදුරුව කෙරෙහි විශ්වාසයෙන් කරයුතු කරනගෙන එ තමන්ගේ අවිද්‍යාවෙන් මේ කතා කරන්නේ කියල කාට තේරෙන්නේ කතා කරන වචනයක් ගානක තේරෙනම නියන්නේ මට තියන විද්‍යාවහල වෙලා කියලා තම එතන කරන්නේ කරනද එ එහෙම දිට්ටිතියෙන මනුස්සයට සතිපට්ටානය වැඩුවට වයස ලැබෙන ලැබෙන්න්නේ ප්‍රතිඵලය වයිස ඒකයි මෙතරතියෙන් තේරුම තට කාය සංස්කාර වචය සංස්කාර තමයි අර්ගාතාවෙන් භාසති කරෝතිී කියල දාලති වචන නිකං එඩ බෑමිනිකුට එ ගස්සොල්ට වචනෙන් ඕන මලමනිී ටත් වචන තියෙන් ලො වචන මලවිී ඔල්ට ඉඳගණඩ පුුවන් ෙන් න හිට ගණඩ පුළුවන් වෙන්න න සත්තු මරන්න පුළුවන් වෙන්නලෝ පල් පූජ කරන්න පුළුවන්වෙදන් එහෙම වෙන්නේ ඇගිල්ලක් හොලොවන්ඩත් අපිට දෙකක් හොදව් වෙනවා මකද දෙකෑ ප්‍රසන්න වූ සිතක් හෝ දූෂය වූ සිතා එනේ වාඩිවෙලා ඉන්ඩත් දෙකක් උදව් වෙන බණහන්ඩ වාඩි වෙලා හිටියට ඔය පෑගානය හිටට එක්කෝ වාඩිවෙලා ඉ බෑ දූෂය වූ සිතක් නැත්නම් හෝ ප්‍රසන්න වූ සිතක් නැත්ත ය මොහොතේ මොහොත ඔය ඉඳගෙන ඉන්නකොට ඔය පරිවර්තනය වෙනවා දිගටම වාඩි වුනාා නෙවෙයි වාඩිවීමේ පෙරහැර පෙළක් ඇති වුණ දූසය හා ප්‍රසන්න සිත් පරම්පරාවක් අනු. වාඩිවීම් පරම්පරාවක් ඔය තිය තොට පෙළ කවෙලාට වාඩි වෙලා ඉන්ඩ ඔය විදිහටය කාදක් කෙලින් ගරගන ඉන්ඩ උදවවෙලා තියනම් ප්‍රසන්න වූසිතක් තව වෙලාව දූෂයව සිතක් කකුල රිදනකොට දූෂය වූ සිතෙන් වාඩි වෙලාඉන්න සද්ධවය ගෞරෝවයෙන් බණහන්න ඕන කියලා හිතෙන වෙලා ද ප්‍රසන්න සිතන් වාඩිකරුවන් ජොට එදික තට්ටු මාරුවට සිදුව එක ප්‍රතිඵලයක් තමයි ම වාඩිවෙලා ඉඳීම දැවෝක කරන්නේ අවිද්‍යාවයි හොක තමයි සංස්කාර කියෙනෙ තීරීමම් වාඩි වෙලා හිටිය මේ වාඩි වෙලා ඉන්න ගේනි සංසාරය නිර්මාණය ක කාය සංස්කාර මගේ දැ මේවාඩි වෙලා ඉන්න ප සංසාරයක් නිර්මාණය කරන්න නෑ බනහන නිසාවෙන් වටී සංස්කාරවලි නමුත් තමුුන් ඒස්සරී කන ගත්ත ටිවූසන් අනරවා මේවා මතක් වෙලා මේ බනහන ගමන් කාය සංස්කාරව වගේම චිත්‍ර සංස්කාරෝලිනුත් සංසාරය නිර්මාණක දෙකින් නිර්මාණය කරන්න දුක වෙන දෙයක් නෑ දැන් බුදුහන්දුරුව පෙන්න්නනවා හොම නිර්මාය ඔය වාඩි වෙලා නිර්මාණය කරන ගන්න ස්වරූ සංසාරයේ හැටි කොහොමද. අ මනස ප්‍රසන්න වෙලා කාය වචනයක් පිට වෙලා හරි කාය සංස්කාරයක් සිදු කරලා හරි වචී සංස්කාරයයක් සිදුකරොත් හදන සංසාරය සැපයක් බවට හැරෙන. ඒවගේම ඔයවාඩිවිවෙලා ඉන්න ගොටත් කොන්දරිදිල කකුල රිදිලා අර දූෂවෙක්කි මනසිෙන් හදන සංසාරය දුකක් වෙන.තකට දැම් මේ වර්තමානයේ ඒ හය සංස්කාරෝලින් හදන දුක ගොනා පස්සෙ කරත් එෙන වගේ එවගේම හැම මොහොතකම හදන පසන්න වූ මනසෙන් සිදුකරන කාය සංස්කාරය හෝ වචී සංස්කාරය තුළින් හදන සංසාරය හෙවනැල්ලෝගේ පස්සෙන් එෙනවා සැපා තැන් ඔය දෙක මහක් කිරීම තමයි නිවන්මාර්ගය ඉසෙල්ලහත් කරන්න ලෝනේ භාසතිීවා කරෝතිවා මොකද වචනයක් තියෙන තැන එක්කෝ කරත්වයක් ප්‍රතිඵලය නැත්නම් ඡාය කතා කරන තැන තින්නේ එකයි ඔනිකං වාඩිවිලා හිටියට හරි යන්න වාඩිවිල්ල මහතක් ගානය එක්කො කරත් අහද නොව නම් චයාවල්ල ද මේක නොදන්නකම අවිද්‍යාව කියලා බුදුහන්ග හඳුන් දැ. දරවාඩිලා ඉන්නවාට වැඩිය මෙයට විීලෝති සෝනි වාඩිවෙලා ඉන්න හොඳයි ඒගැන ම කාය සංස්කාර හොඳයි පන්සල්ල වාඩිවෙලා ඉන්න එක හොඳයි කියලගන්න ගෙදර වාඩීලා ඉ එක නරකයි කොහේ වාඩීලා හිටිය වෙන්න මකක් දවන්තිමට කරත්වයක් හරි ජායවා සමහර අයට මේ අපිම දන්නවා මෙ ඇවිදින් වාඩි වෙලා ඉන්න ගොට හැදන කරත්ත ගානන වැඩ ගෙදරවාඩි වෙලා හිටියොත් අඩු නැ එහෙම අයට අපි කියනව ගෙදෙට්ට වෙලා භාවනා කර අපට දෙන්න දන උපදෙසේකකම. ජ භාන මද්‍යස්ථානයට ඇවිදින් හදාගන්න කරත්ත ගාන්නයි මේ කරත් ගාන වැඩිය අයට ඇතටම ගෙදර ඉඳලා අඩුුණම් ගෙදර ඉඳලා ඒක වාසියක් වෙනෝ මකද මේ අවිද්‍යාව කියන එක කරන්නේ සංස්කාර පැවැත්වීම දැන් ඕක දැනගනින් ඕ මේ අය සංස්කාර වචය සංස්කාර නිරෝධ කරගන්න නැතුව නිවන් මාර්ගයක් කරා යන්න බෑ මොකද මේ සංස්කාර රහදන්නේ අවිද්‍යාවයි එක හින්ද හැමෝම දැනගන්න ඕනේ ම ඉගනගන ධර්මය මට වැඩියෙන් කරත්ත හැ දෙන්නේ මෙිහි ආවමද ගෙදර හිටියමද කියිය. තට අපේ උපදෙස්සෝනෑ තමන්ත පුළුවන් මේ සංස්කාර නිරෝධ කරන මාර්ගය කරා යන්ඩ ලැනම් යහතිපට්ටානය වැඩුවට වයස වැඩන්නේ මොද ඔතන හිර වෙන අවිද්‍යාව අහ කරන්න පෙරුවන් දැන් බලන්න ඕෝන මේ සංස්කාර නිරෝධ වෙන්ඩ තැ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ බෝධිසත්ව කාලය ඉදලම බෝධිසත්වයන්ට ගැන්න්නුවා ආලාරකාලාමය ුද්ධකාරම්පොත්‍රයි මෙතන චිත්්‍ර සංස්කාරවල දුක නැති තනත් තියෙන. හැබ ඒගුල්ලොත් විශ්වාාස කරා කෙලින් රජුවම කිව්වා කාය සංස්කා රෝල නන් සංසාරය දුකමයි කායංස්කා රෝලිින් හදන සංසාරය දුකමයි වචසංස්කා රෝලිින් හදන සංසාරය දුකමයි නමුත් කාය සංස්කාර හා වචී සංකාර නිරුද්ධ කරගත්තොත් දුක නෑ ඔන්න බෝද්ි සත්වයන්ට පැහැදිලි කරපු ධර්මි කෞද්ද පුද්ධකාරම්පුත්‍රයි ආලාර කලා නික එක තරකයක් නෙවෙේ ටිවසන් මාස්ටර් කෙනෙක් න එක නෙවී ගිවී. කලාවක් නෙවේ සංකල්පයක් නෙවෙේ කාය සංස්කාර හා වචි සංස්කාර නැතිකරගන්නේ විදිහත් ඉගැව. දැන් කාය සංස්කර හා වචී සංස්කාර සම්පූර්ණයෙන් තාවකාලිකෝ නැතිකර ගැනීම තමයි රූපාවච්චර හෝ අරූපාවචර දොනගය. යගලා තු දයන්න නෑ නැතිකට ගන්න මොගත කාය සංස්කකාර හා වචී සංස්කා එතට කාය සංස්කා රහා වචී සංස්කාර නැති තැන නැතිකාලේ තියෙන්නේ රූපාවචරදයා නොහෝ අරූපාවචර දයන තැවෝනු දන්නේ ලංකාවය රූපාවචර දයානය තුළ තියෙන්නේ වචී සංස්කා කාය සංස්කා උද්ධකාරාම් පුත්‍ර හා ආලාරකාලාම ඉගැන්වී බුද්ධසත්වයන්ට ඕක නෙවේ මෙන්න මේ ක්‍රමයට කාය සංස්කාර හා වචී සංස්කාර නැති තැන නිවන තියෙනු. ආලාර කාලාම කිව්වා මේ රූපාවච්චර මනසින් හදපු නිමිත්තක් මගින් ඒ නිමිත්තම ජප කරලා හු මෙනෙහි කරලා ඒ නිමිත් සම්බන්ධව මනෝ සංස්කාරය තුළ දුකනය එකකද අරූපාවචරදය. එහෙම මන නිමිත්තක් නැතුව මන වංවෙච්චි රූපයක් හ මනසෙන් හදපු රූපය වෙන්වෙච්චි භාවයක් නැතුව සම්පූර්ණම විශ්්‍යයපුරා පතුරුවන එක තුළ දුකනෑ ගැන අරූ පාවච ඒ ගැන්වා උද්ධකාරම්පුත්. නමුත් බොද්සත්වය මේක විශ්ශාස කරී නෑ මොකද මෙතන තියෙනවා චිත්ත සංස්කාර. හිත සංස්කාර මොකද ඒ භාවනා කරන වෙලාවේ විතරයි කාය සංස්කාර වචී සංස්කාර තාවකාලිකව නිරුද්ධ වෙන්නේ භාවනාව නවත්ක පැහැටිය සංස්කාර තුන් වර්ගේ මේ ලීටේෙන. නි මේ භහනය ප්‍රතිබල ඇ දිහට බ්‍රහ්මය කෙළයි බදුනත් ඒ බ්‍රහ්මයටත් චවධාරී චිත්ත සංස්කාරෝලිින් වචී සංස්කාර කාය සංස්කාර ලබා දෙනවා කද ඒගැන්න එතකොට බ්‍රහ්මත්තේ ඉඩත් බෑ සංසාරය වචී සංස්කාර හා කාය සංස්කාරය තියෙන්නේ කාමාවච්චර මානසික තත්ත්වයක් ුද ොට කාම ලෝකයටත් එයා එදවෙනෝ නිවනක් වඩ බෑ මේ දුක නැතිතනක් වෙන්ඩබෑ. තැහෙනම් ප්‍රශ්නේ වචී සංස්කාර හෝ කාය සංස්කාර නැති කරලා නිවනක් නෑ චිත්්‍ර සංස්කාරන් නැති කරගන්නකු දැන් ඔවුකට ලෝකයේ හැමදාම් භාවිතා කරන ලෝකයේ ඉන්න මනුෂ්‍යයන්ගෙන් අහක් වෙන් නැති දෙයක් තමයි කාය සංස්කකාර හා වචී සංස්කර නතර කර ගන්න පුළුවන් සමත බවන. ද චිත්ත සංස්කාරවලට කොටුවෙන එක තමයි සමත භාවන. දැ එහෙම කොටුවලා ඒ කොටුවීමේ ලීදැ ධාරණයක් විදිට කව කාටහරි ඕන මොනොහරි දෙයක් ගොඩ තියෙන් නැතුවෙන්ද දිය තියාගන්න නමුත් ඒ දිය ගිලන දෙයක් නෙමේ ඒ දිය පාවෙන දෙයක් අපිදමු ලබ කෙටය ැ ලබ කැටේ ද පා වෙන කාටහරි ඕන මේ ලබ කැටේ දිය ඇතුලි තියාගන්න වතුරු ඇතුලි එහමනම් යා උත්සාහයක් ගන්න ඕනේ ඒ උත්සාහය අරගන අ ලබ කැටේ දියට උබාගෙන ඉන්දෝන මොක්ර ැත්තම් බැම්මකින් බැඳලතියන්න ඕනේ රැකවරණයක් දාලා තිය න උඩේන එක නවති ඇ ඔබාගනතින් හිටියත් ඒ උත්සාහ අත හැරිට පසේ දිය උඩට එනවා එන සමත භාවනාවෙන් කරන්න ඇත්තටම අර කායසංස්කාර වචී සංස්කාර එළියට එන වලක්වලා ඔබාගෙන ඉන්නවා දිය යට වගේ ඒ දයට ඔබාගන ඉන්ඩ ගණ්ඩෙ උත්සාහයට ගෙන සමත භාවනාව සමඳ භාවනාව කියන්නේ තනිකර චිත්‍ර සංස්කාරයක් හැබැයි ඒ චිත්්‍ර සංස්කාරය තුළ කාමලෝකයේ නිවජනයක් නෑ ්‍රූප ලෝකයේ හෝ අරූප ලෝකයේ මානසික තත්ත්වත් තමයි ඒ චිත්ත සංස්කාරයතිය රූපාවචර හෝ අරූපාවචර චිත්්‍ර සංස්කාර පද්ධතියකින් ඔබා ගෙන ඉන්නවා සමත භාවනාවෙන් අ වචී සංස්කාරහහෝ කාය සංස්කාර එළියට එන එක ස කරන්නේ එක තමයි දවඋපාසගම්මල පාසක මතරු බුදුගුණමනී කරල කරන්නේ කරොත් හරියට ඕූපතමයි ඔබාගැනඉන්න මොකක්ද කාය සංස්කාර වචී සංස්කාරය ජීටයනි නමු බුදුගුණමනී කරලා වෙලා ටිකක් වෙලා ගහින්න ලවත්ත පහැටියලිට පණින් මොකක්ද අරකරත්වයක් හදන වචී සංස්කාරය ත්හදන කාය සංස්කාර ඉවර ඇතීද ඉවරයක් නෑ එනම් බෝධිසත්වය අවබෝධ කර ගත්තා තේරුම් ගත්තා මුලින් මේ චිත්ත සංස්කාර හරහා කාය සංස්කාර වචී සංස්කාර හ කරලා මේ දී විසට බ චිත්්‍ර සංස්කාරයට කොටනො ඒ කොටුනාමයි ගැන ව කාය සංස්කාර කියන චිත්ත සංස්කාර හර හා යටපච්චරාට ප්‍රශ්නය විස දෙෙන් නැහෙන දැ මේ ප්‍රශ්නය විසදෙන් එහෙන ඊට වෙනස් ක්‍රමයක් භාවිතා කරන්න මේ චිත්ත සංස්කාර නැති කරන්න ඕනේ ඉස්සෙල්ලා එතවට චිත්ත සංස්කාර නැතුව කාය සංස්කාරත් තිෙන්ඩ බෑ චිත්ත සංස්කාර නැතුව වචී සංස්කාර තියෙන්ටත් බෑ. දැ චිත්ත සර ැ සංකල්පනා චිත්ත සංස්කාරෝල තියෙන්ඩම නොවද ඔය රැ වචී සංස්කාර ආර්යස් ප්‍රංග මාර්ගයේ තුම්විනි අන්ගේ සේලම වචී සංස්කාර ටිකද න අන්ගය. වාචා. ආය සංස්කරතිය අංග දෙක තමයි කම්මන්ත ආජීව එතකොට වාචා හැදෙන්ඩත් සංකල්පනා ඕනේ වාචා කම්මන්ත ආජීව හැදෙන්ත් සංකල්පන ඕන ඕන සංකල්පනා වල තියෙන්ට පුළුව වචන නැතුව කම්මන්ත ආජීව දැවගුල් අන්ට වෙලා තියනෙ ඔන්නවේ සංසිද්ධිය ද සංකල්පන ඇතුවෙනවා ඒ සංකල්පනාවල වච්චන්න බිහිවීමක් නෑ වචන රැකිනෝ. වචචන්න රැකලතින්. නැහ නමුත් ආජීවය කම්මන්තය රැකල නෑ එක ඉඳග නීන්ද පුලුවන්ගුණේ එකගැෙ කාය සංස්කාර තියනවාව වචි සංස්කරණය දැ. තට කාය සංස්කාර තිබුණත් චිත්ත සංස්කර න තිෙන් ඕනි වචී සංස්කාරයක් පවති වුණාත් චිත්ත සංස්කරයක් තියෙන්නු එනම් චිත්ත සංස්කාර එක්ක තමයි කාය සංස්කාර හෝ වචී සංස්කාර නිර්මාණිව. දැ බුදුහම්දුරහ අවබෝධ කරගත්ත අ උද්ධකාරම් පුත්‍ර ගෙන විදිේ රොත් ආලාර කාලාම ගෙන විදිේටත් ඉස්සල්නම කුලපපුයෙන් වචී සංස්කාරයි කාය සංස්කාරයි සංසිින්න්දෝගන ගියෝත් වල්ලකට කොටුවෙනවා ඒ වල තමයි සාමත භාවනාව චිත් සංස්කාරවලට කොටුවන්. දැන් චිත්ත සංස්කාරය ඉස්සල්ල නැතිකර ගත්ව ප්‍රශ්ණ විසිඳනවා කොමාමල්. න චිත්ත සංස්කාරය නැති කරන්න බෑ වචී සංස්කාර තියෙනවත් ති තියටත් චිත්ත සංස්කාර ඕන වෙනවා. කාය සංස්කාරය තියෙන්න්නත් චිත්ත සංස්කාර හොනු වෙනවා. දැ බුදු හමුදුරුවෝ මේකට භාවිතා කරා හර උදධකාර අම්පුත් ්‍රාලාර කාලාම කරපු ක්‍රියාවලියට විරුද්ධ දෙයක්. එ විරුද්ධ දේතමයි තැන් කාය සංස්කාර වචී සංස්කාර සංසිදවන්ඩ චිත්්‍ර සංස්කාරවල උල්පත වන චිත්ත්‍ර සංස්කාර හැදෙන් නෑ ඇහෙන් හැදෙන්න්න කනෙෙන් හැදන්න නාසි හැදන්න චිත්ත සංස්කාර. චිත්‍ර සංස්කාර හදන්නේ මනෝ ඉන්ඩියයි. එක නිසාවෙෙන් ආමලෝකයේ නැති සත්තුන්ට කිත සංස්කාර හදන්න පුළුවන් වෙන්නේ ගොල්ලාන්ගේ තියෙන්න්නේෙ මනෝ ඉන්දී විතරයි. බො රූපාාවචර බ්‍රහ්මවන් කරත්තහා ජායවල් හ දන්නේඒගැන්නේආය සංස්කාරණය වචි සංස්කාරණය ඕක නොදන්නේ උපාසක උබාසිකාාවන්ට මහා ්‍රහ්මය වැහෙනු කතාගන්න. ගෙන් කමට හංගන්න සෝවා වෙන සකදාගා බිම දහන්දුරගේ ධර්මය දැන ද ඒවා පස්සේ ගියා යට දැම්මේ සතිපට්ටානය වැඩවාට කොහේ අරීර වෙන ඇයි හර නැහැ දිච්චි කන්්ටික අවත්සල ගන්නවා යෝනි සෝමණ සිකාරය ගන්නකොට මේවැ පැටලින් බුදුහාමුතුරු විශ්වාස නැතිකාලයක් තිබුණා ඒ කාල හෙවවේ කොහොමද සත්‍ය හොයන්න ගිහිල තර සත්‍ය හවේ කවුද්ද බුදුහා චකට සාාවකයකොට සත්‍යය හොයඇන්න පුළුවන් කියෙන දිට්ටියමකක්ද මිති ද ද සත්‍ය හවේ බුදහාමුතුරුවං උදුහාමුතුරු ශාත්‍රෝ කරගන්නේ එක ශ්‍රාවකයාගේ යුතුකමයි තමන් සත්‍යය හොයනක මිත්‍යා දුෘෂ්ටි වෙන අවිද්‍යාවෙන්. දැ ඕයකීමට පැටලිලා හිටිය කාල අපේ සංසාරයේ අනන්තය ප්‍රමාණය අන්නේ හුණු ගොඩවල් මෙතෙන්ට බලපාන. ඒ කුණු ගොඩවල්ල එන්නේ ආශ්‍රෝ විදිහටයි අපිට ඒක කතා කරන්න පුළුවන් අවසාන සමාධි්‍යය අවසාන ලක්ෂණය තුළ ආශ්‍ර ගැනතිී. දසයවෙනි කරුණගේ එතකොට දැම් ප්‍රශ්ණ තියන්නේ බුදු හාමුදුරුව එතකොට කරන්න මෙතන අ චිත්ත සංස්කාරයක් ප්‍රබල කරගන කාය සංස්කාරය හෝ වචී සංස්කාරය යට පත් කිරීමේ ක්‍රියාවලිය නිවන් මාර්ග නෙවේ කියල පතික්ෂේපගන්න නමු වචී සංස්කාර මුලින් අහක් කරගන්න ද නිවමාර්ගයට අන්න නම් ශ්‍රාවකෙක් ඉස්සෙල් අහක් කරගන්න ඕන වචී සංස්කාර. ද ඒක නොතේරෙන උපාසක උපාසික වෝ කතා කරලාමහක්මං කරනවා හැම කතා කර කරම ඉන්දා සහි දෙනවා එතක බුදුහගරගේ ්‍රාවකමන්නේ නැතන වචී සංස්කාර් කියන කතාවතුලින් බිහිවනික. දැන් කොච්චර භාහනමද්‍යත්තා නොල් හලී නොල් බලන්න බෝ් නිසදවන්. කතාව භාවනාවට බාධාවහොව කෞද් කරන් ගන්න. හෝරෙන් කතා වැසිකිලි ඇතුළේ කෝල් කරනු එස්සෙන්මස් ගානු. මක දෙ යාට හිතේ කතා කරාට මේක ආර්යෂ්ටාහග මාර්ගය වඩන්ට බාධාවන් නෙවෙයි මක කතාව බිහිවෙන්නේ විද්‍යාවෙන් කියලා හිතාගැන ඉන්නවා. සංස්කාරයෙන්නේ අවිද්‍යාවේ. එන වචනයක්න කතාගන්න එක ඉන්නේ අවිද්‍යාව. අවිද්‍යාව පෝෂනෙවෙනි. දැබුදුමමතර පෙන්නන්නේ එතකොට ඉස්සල්ලම වචී සංස්කා රහක් කරන්න. වචී සංස්කා රහක් කරනකොට දැන් කතා නොකර ජීවත්වෙන්ට බැරි නං වචී සංස්කාර වලතියන කුසල භාවයක් කුසල් ස්වරූපයක් හා අකුසල් ස්වරූපයක් ගන වචනෝලත් තියෙනවා දෙක තර කුසල භාවයක් කියන වචනය තුළින් ලැබෙන්න්නේක් ඡායාව අකුසල් භාවයක් තියන වචනෝලින් ලැබෙන්නේ කරතා දෙ කතා නොකර මනුස්සයකුට ජීවත්ෙන්ට බැරි හින්ද සාමාන්‍ය මිනිසුන්ට කතා නොකට ජීවත්තෙන්ට බෑ. නමු තාපසයන්ට කතා නොකට ජීවත් වන හැ නුශාශ්‍රයක් නැතිහින්ද. තාපසයෝ දන්නවා වචී සංස්කාර පැවැත්වීම සංසාරයක් හැදීමයි ගීලා. එක හිදා ඒ ආධිනවය දන්න හින්දා විපාකය දන්න හින්ද කතා නොරහි. ඇැ බදහාන්දුරුව ඒකම දෙන්නේ අ හැම වචනයකම එක්කො කරත්තයක් හෝ ඡායාවක් අන්තර්ගත වෙන හින්දා නිවන් දකිනකොට වඩාත්ම හා නිදායක අර කරත්ත හදන වචනයි. දැ කරත්ත හදන වචන තියනෝ හතර වර්ග හතරා. ඒ වචන හතර තමයි සාවාද පිසුනාවාචා පරුසාවාච්චා සම්පප්පලප මෙන්න මේ ටික දුරු කරගන්නද වචී සංස්කර නැති වෙන්න මේ ටික දුරු කරපුුවමැයි අනි කතාගන්න වචනයක තියෙන්නෙදකොට කුසල ස්වරූප්‍යා ැ කුසල ස්වරූපය වචන තියාගෙනත් චිත්ත සංස්කාර සම්පූර්ණයෙන් අහක් කරන්න බෑ පිට එක හින්දා භාවනා කරනව නං භාවනාවට සුදුතුමදේ මුනිවත රැකීමයි. එතකොට කිසිම් වචී සංස්කාරයක් නෑ. ඔ ඕක භාවනා කරන දවස මේ හුද කලා භාවනා දින එක තියෙන්නේ වචීර කිසිවන් නැතිවෙෙන්ඩ ඕනේ. එතන තමයි සාර්ථක භාවනවත් වී. රචී සංස්කාර බින්දුව වෙන්දු නැතු. වජී සංස්කාරවලින් කරත්ත හදන වජී සංස්කාර ටික විතරක් අහ කල් හරි යන්න භාවනා දියුණු කර ජායාවල් හදන වජී සංස්කාරත් අහක් වෙන් දැ ඒක කරාද මෙච්චර කල් ඒ එක කරන්න උනන් දු වුණනාහද ඒක වටිනාකමක් විශ්වාස කරාද ඒක එහෙම නැතිත් තර මට ඔය භාවනාව පල්ලි එක තැන මො බුදුහාම්තුරු දේශනාකරප එකක් කියල විශ්වාසනය මේ ගුණේ තිබුණොත් නවයි සතිපට්ටානයක් වැඩෙන්නේ කියලා විශ්වාාසන නත්නම් ඒ විශ්වාාස නැති ප්‍රමාණයට එක තැන පල්වෙන්ද මකද එතනින් හැදන දිට්ටිය මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාවට උදව ොහමමාරම වච සංස්කාරය අහක් කිරීම බුදුහාම්දුරුවප් පෙන්න්නෙන මුලින්ම කරන්න. ඊට පත්සේ දැන් හුද්ධකාරම් පුත්‍ර කරයේ වචී සංස්කාර අහක් කරලා චිත්්‍ර සංස්කාරය ප්‍රබල කරගන කාය සංස්කාර නිරුද්ධ කරගත්තා. දැක දෙපැත්ත මාරුගන්න බුදුහ සතිිපට්ටාන භාාවනාවලින් කරන්න ඕක අනි පත්ත දුර දෙන්න ගමන් මාර්ගයේ තිය යාරෂ්ාග මාර්ගය වැඩෙන් නො කියන්නේ දුක නැති තනට යනවා කියන්නේ චිත්ත සංස්කාරය ප්‍රබල කරගන කාය සංස්කාර යට ගහන එක නවී කාය සංස්කාරයක් අල්ලගන චිත්ත සංස්කාරයයට ගාගඩු මේ මෙච්චර කල්ල ෝකේ පෙර නොවැසූ ධර්මය අවුරුව දන්න ඇති ධර්මය දැ කාය සංස්කාරයක් සම්බන්ධ කරගන ඒකම සතිය පැවත්වන එක තුළින් වැඩෙන්න්නේ සතිපට්ටානි චිත්ත සංස්කාරයක් වැඩීම තුළින් ලැබෙන්නේ සතිපට්ටාන තුනයි හතරක්නේ චිත්ත සංස්කාරයක් වැඩුවම තියෙන්නේ වේදනා චිත්ත දම්ම විතරයි ට වේදනා චිත්තදම් වඩල තමයි උද්ධකාරම් පුත්‍රත් ආලුවකර ආලාරකාලාමත් ත්‍රූපාවචර අරූපාවචර දෙයන්න ලැබි. ඕක නිවන් මාර්ගය නෙවහි කිව්වා මකද නිවන් මාර්ගයේ නෙ ෙ සතිපට්ටාන තුනක් වැඩුවට නිියවන ලබන්නේ සතිපට්ටාන තුනොමොනොවල්ද වේදනා චිත්තදම් මද හේතුව වේදනා චිත්ත දැම් ව්‍යනකොට වචී සංස්කාර කාය සංස්කාර සංසිඳිලා චිත්ත සංස්කාර ෝල්ට කොටු වෙලා රූපාවචර හෝ අරූපාවචර මානචක තත්වයකට යනවා රීටකරු. එතකට රූපාවචර රොහෝ අරූපාවචර මානසික තත්වයකට ගිය හැටිය ඒ චිත්ත සංස්කාරය නැතික ර්ඩ වෙන විකල්පනය නිකල්පයක් නෑ ඒකෙම ඇලිලා ඒකෙම අඩියට යන්න පුලුවන් එච්චරයි දීන එකක් මාර්ගය ඒ හින්දාඒ ඒ මග තමයි කියන්න දෙයාන එක දෙක තුුණ කියල ඒක දන එක මට්ටග ඒ චිත්‍ර සංස්කාරවල තින රූපාාවචන මට්ටන් හා රූපාවචන මට්ටක් ඕ අට රිංග තවත් තම සැඟවෙනවා ඒ කාලයේදී වචී සංස්කාරත් නෑ කාය සංස්කරත් න ැබ දැ ඕක නිවන් මාර්ගය නෙවේ කියල බුදු හමුදුරු පෙන්නන්නේ ප්‍රබල කරගණ්ඩ කාය සංස්කාරයා කොච්චර ප්‍රබල කරගන්න ඕ චිත්ත සංස්කාරය යටපත් වෙනකම් ප්‍රබල කරගන්න තරි චිත්ත සංස්කාරය යටපත් වෙනකා කාය සංස්කාරය ප්‍රබලගන්න කරගන්න නම් වචී සංස්කාර බිින්දුව වෙදෝනේ වචී සංස්කාර ගෙදර දර ජීවත්වෙන කොට අඩු වෙලා ය න පල් හැලි ගියෝගව ඇවිදිනයට මොන භාවනාකවත් දියුණුවෙන්න ගෙදර මෙහිාවට වැඩක්න දවස තිසකාට කෝුල් කර කර ඉන්නයට මෙහිාවට වැඩෙන්ට බෑමකද ගෙදරදදි වැඩිකරගන තියෙනවා වචී සංස්කාර අනවශ්‍ය කතා ඒක දැනගෙන ඉන්දෝල් ද වැඩින් නැත්ත හොයා ගන්නන්නේ නමින් සංස්කාරෝලින් හයා ගැතම කද කරන අඩු දැන් එතකොට වචී සංස්කාරයවිදිට අඩුකරගෙන කෙනෙ අඩුකරගන කැනෙ බින්ඳුවම වන්නඩෝනි ගෙදද්ද භහනා නොකරන තැනදී අඩු වේඩෝන තිබූ නොත් බැරි වෙලා හරි වචී සංස්කාරයයක් විදිට තියෙන්න්න පුළුවන් ගෙදෙද්ද හෝ ජීවත්වෙනකොට අර කරත්තා හදන වචී සංස්කාරණය වී ජායවල් හදන විතරයි. කියනෝනම් ඒක විතරයි නැත්නං එකක් නැතිවෙන එක තිබුණ කියල පලක් නෑ නැතිවෙනකමයි පලේ. දැන් ඊට වස්සේ බුදුහාමුදුරෝ දෙන වර්තමාන කාය සංස්කාරයක බුදුහාමුදුරෝ දෙන්න කමටහනකට දාල. කාය සංස්කාරයේ සතිී පවත්වන්න දැම සක්මන් භාවනාව හිමිකක් ඇවිදිනවාගේන්නේ කාය සංස්කාර ඇවිදින ඉන්නෝ දැ ආශවාසය පාශවාසය ස්පර්ශය ගැන අවධානයෙන් ඉඳීනවන කාය සංස්කාරයක් සතියකට අහුනේ දැන්න දිහයට සක්ම කයනුපස්සනාවේ තියෙන ඕනම් භාවනාවක් හරියට ගුරුවරු අරහා ඔන්නම් ඒ භාවනාව යොදාගන්න පුළොඔයට මකද කරන්නේ ප්‍රබල වූ කාය සංස්කාරයක් ඇති කරගන්නවා දැනට වචී සංස්කාර නිරුද්ධ වෙලා තියෙනවා ඒ භාවනාව තුළ මුලින් වෙන්න ඕනි චිත්ත සංස්කාර දමනය කිරීම. මනසට එන අරමුණුවලට තැනක් නැතිවෙන තරම් ද මේ ක්‍රියාවලේ තමයි වේ භාවනායේදී මූලික වෙන්. මුලින් අපි සතිය පවත්වනවා අර පාදෝල ඉස්පර්ශයට පොළොව වදිනකොට. එතොට කාය සංස්කර් ගනයට වැඩෙනවා පස්සෙ වෙඩිමිකක්ද ඕකෙන් කයේ ධාතුගුණු ප්‍රකට වෙනවා. ඉර්වාද තව තව කරනකොට ඉශසල යටිතුල්ල ලො හෝ කකුලේ ප්‍රකට වෙච්චි ධාතුගන්න නැතුවසු මුළු කයේඒක තැන තේරෙන්ෙන පටනගන්න එතකොට කයේ හුඟාක් ධාතුගුණ වේගයෙන් තේරෙනකොට චිත්්‍ර සංස්කාරවෝල්ට ඉඩක් නෑ හැයි චිත්‍ර සංස්කාරයඇදෙන් දෝනි මනොයින්ද චිත්‍ර සංස්කාරවෝල්ට ඉඩක් තිය නොහැබැයි කයේ තේරෙන්ෙන ධාතුවලල්ට ඇලෙන ගැට් තැන ගැටන තැන තියෙන් චිත්‍රංස්කාර ධාතුගුණයත් තේරලා ඇලීීම හෝ ගැටීම කියන්නේ චිත්ත සංස්කාර නිර්මාණය කිරීම. ධාතුගුණය ලෙඩක් කියලා තීන්දු කිරීම ඒට බයවීම චිත්්‍ර සංස්කාරයි. ජාතුගුණය හොඳ දෙයක් මේ දැනන සැපයක් කියලා පිනවින්ඩ යන එකත් චිත් සංස්කාරයි. ධාතුගුණේ අල්ලගනත් චිත්්‍ර සංස්කාර නිර්මාණය කරය. නත් බුදුහාම්ග්‍රගේ උපදේශය. ගුණකට ඇලෙන් නැතුව ගැටෙන් නැතුව හිටියෝ චිත්ත සංස්කාරණය එම් එතන ඉතුරු වෙන්න පුළුවන් වෙන්නේ මොනෝ හරිදිය නොවන වචී සංස්කාරක් නෑ චිත්ත සංස්කාරත් නෑ තියෙන්ඩ පුළුවන් කාය සංස්කාර විතරයි කාය සංස්කාර නැතිවෙනවා කයින් ධාතු ගුණ අත් තේරලා අන්සුමාත්‍ර ඇැලීමක් ගැටීමක් නැතිදැන් එතකොට සංස්කාර නෑ තුනම් ඉඳගනීන්න මිනිහෙ ඉන්න පුළුවන් ඇවි භාවනා කරන කෙනෙක් ඉන්න පුළුවන් තව වැඩක් කරන කෙනෙක් ඉන්නපු මොකත් දෙෙනම් සංස්කාර නිරෝධ වෙනවා කියන්නේ දැන් සක්මන් භාවනාවිී ඕක වෙන්න පුළුවන් තොට ඇවිදිනය එකක් ඉන්නවා පිටම් බැලුවම් නමුත් තමන්ට ඇවිදිනයකෙක් තේරෙන්න මං ඇවිදිනවා කියලා තේරෙන සතියක් පවතින එකත් තේයට එන කාය සංස්කාරය කියන්නේ කායක ක්‍රියාවනි වී කායක ක්‍රියා තිබුනට කාය සංස්කාරයක් වෙන්න නෑ කායක ක්‍රියාව අයිතියක ඉන්න තැන කාය සංස්කාර එන ඇවිදීමක් තිබුණට කාය සංස්කාර වෙන්නේ ඇවිදින එක දැනගෙන ඇවිදිින් දඕන් එතකොට කාය සංස්ක ද ඇවිදීමක් තියනවා ඇවිදින එකෙක් තේරෙන් නැත් නම් එතන කාය සංස්කාර නිරෝද්ධයි. ද ඔයවිදියට මේකේ කාය සංස්කාර හරහා මුළු කයේ ධාතුගුණ වල ඇලෙන්ෙගැටෙන් නැතුව ඉඳීම තුළෙ ෙනම් අර චිත්ත සංස්කාර හැදෙන එක වලක්ක නොවා වගේම වචී සංස්කාර දැ නිරුද්ධ වෙලා එතකොට අර්කයේ ධාතුගුණ ඇලන්න ගැටින් නැතිවන්න තැන ධාතුගුණ තෙරන තැන කය අයිතියකා නැතිවෙන ඇතකට ඒ ධාතු වලින් කරන ක්‍රියාවලිය සංස්කාර නෙම ඇැවක තමයි බුදහදුර පෙන්නන මාර්ගය දඒක නෙවෙයි ඕන හර කතා කර කර බොරු කර කරත්තා හදන ඒ මොකද ධර්මය දන්නේ තමන් කර භාවන තුල සිදුවෙන් ඕෝකයි ඉසල්ලම දැනගන්න ඔයක නරකම දේ වචී සංස්කාරයි. මේක තියන තාකල්ක වැඩගන්න තාකල් අවිද්‍යාව පෝෂණය වෙනවා. ඊලඟට මේකින් අඩුකරන්න චිත්ත සංස්කාරය අර තමන් සත්‍යය හෙව්වනං ධර්මය ඉගනගත් තනම් අර තේරෙන කරන භාවනාව ගානනි කාය සංකකාරයක් නෙදැන්. ට ඒකමටහනක් ගානය අර තමන්ගේ අධදැකීම විදිල්ලා ඔය චිත්ත සංස්කාර හදන ඒක ගැලව මංකිවේ මෝඩය වගේ කරන්න මෝඩය අට චිත්ත සංස්කාර අඩු කරේ මෝඩයක් නොවුණොත් බන්්ඩිතයගන්නන්නේ චිත්ත සංස්කාර වැඩි කෙනාග තියෙන ගුණිය හිතන්ඩ පුළුවන් ගුණිය සන්ධනය කරයනීම හැකි යවයි. මොනහරි කරන්න වැඩක් කරන්න පුළුවන් හැකියාව චිත්ත සංස්කාර වැඩියගේ ගුණිය අධ්‍යාපනය ලබාදෙන් න චිත්ත සස්කාර වැඩි කරන්න ක්‍රමිය. එකනි ඉන්ඩා භාවනාවිදි අවසානයේ මුගක් අයට කියනවා ප්‍රශ්න වෙනකොට සක්මන විතරක් කරන්න ඉඩගණ්ඩ එපා මො දෙතන මදී අ චිත්ත සංස්කාරවෝලට ඉඩ වැඩි වෙනවා. පහුෙනකොට සක්මට වැඩි හොඳයගෙන ගෙදර වැඩ කරන්නඩ එතමට වම ගත්ද එතන දන්නේ කාය සංස්කාරය විතරයි මෙතර ප්‍රබල වෙන්නේ කාය සංස්ක්‍රරක ප්‍රබල කරගන්න ඕන කොහොමාර චිත්ත සංස්කාරය යට පත්වෙන්. දැෝක නේදී බලන්න භාවනා කන්නකොටන් කයින් තේරෙන්ෙන ධාතු ප්‍රබල වෙලා තමයි මනෝ ඉදෙන් එ ආරමුණු මතක් වෙනවා තමයි මතක් වෙනකට ඇලෙන්න්න ගැටෙන් නැතු ඉන්න පුළුවමි ඇහැට පේන එකට ඇලෙන්න්නේ ගැටෙන් නැතු ඉඩ පුළුවම මේ කාය සංස්කාර ප්‍රබල කරගන යංකිසි අවත්ථාවකට ප්‍රබල උනාාම තමයි කියන්නේ බුදුහාදුරෝ කූන්්්‍යය කියලා කූන්ය කියලා ගන්න ලතින පොතකුද්දීල තියෙනවා චප්පානක සූත්‍රයේදී කාය සංස්කාර ප්‍රබල කරගත්ත ක්‍රාය සංස්කාරයත් තමයි ඒ චප්පානක සූත්‍රී කියන කූන්ය ඒ කූන්යෙන් කරන්නම ගත්ද ඇහැ කණනාසය දීව ශරීරයේ වෙන තැන්ගොලින් උත් ඇතිවෙන චිත්ත සංස්කාර මෙල්ල කරනු. චිත්ත සංස්කාර මෙල්ල කරන්න ඇත්නම් අර මනසාචයේ පසන්නේ මනසාචයේ පදුට්ටේන කියන ක්‍රමයට පත් හරි ජායවල් හරි හදන් පටග තර කරත්තා හැදුවත් මනස ප්‍රසන්න වෙලා ජායවල් හැදුවත් කරත්ත හැදුවත් සංසයි සංසාරවී මුක්තියනේ තට කාය සංස්කා රෝලිින් දියුණු කරගෙන හදනර කූන්යේ මගින් කරන්නේ ප්‍රසන්න මනසයි දූෂය මනසයි අහ කරලදාන ප්‍රසන්න මනසයි දූෂය මනසයි යහක් වෙනාව එතන චිත්ත සංස්කරෝල තියන් ප්‍රභාසර මනසා. ප්‍රභාසර මනසක් අවදාවත් කරත්තා දැඩ උදව් වෙන්නෙත් නෑ ජයාවල්හ දන්ඩ උදව් වෙන්නෙත්නෑ. නැඕෝකට යන්න පුළුවන් වෙන්නේ කය හරහායි ඒක හින්දා උදහමුදුරු දේශනා කරන නිවන ඕන නංකාටහරි දුක සත්්‍යය ලෙස දුක නැති තැන තාවකාලික දුක නැති තැන දහමදුරන්ටහොයින් දෙයක් නෑ ාවවාකාලික දුක නැති තැන බෝධ සත්්‍යයන්ට ගැනවා උද්ධකාරාම් පුත්‍රයි, ආලාරකාලාම. එතන තියන තාවකාලිකොත් දුක නැතිතෙන. සත්‍ය වන්සේම තාවකාලික වනෙවෙේ සදාකාලිකුව දුක නැතිතැනට යඩනම්. උද්ධකාරාම් පුත්‍ර, ආලාරකාලාම කරාවගේ වේදනා චිත්ත දම්ම කියන තුන වඩන්ලා වැඩක් නෑ. සතිිය වඩල වැඩක් නෑ වේදනා චිත්ත දම්මල වඩන්ඩ හතරී කාය වේදනා චිත්ත දම්ම කියන හතරි වඩන්න සතර සතිපට්ටානය වඩ තැන්නේ සතිපට්ටානය තම ින් තුන වඩන්නේ තැමංකිේ තමන්ග තියන නහැතිචගංගනුව වැඩෙන් නැති හැටි තෙරන වැඩුවට වැඩෙන්න්නේ ප්‍රතිඵලනෑ මොකදකට හේතුව තමන්ගෙ තියෙන්න වැරදිදහ දැන් ය ශංස්කාර ඇතිවෙන හේතුව මේ මෙතැලම් පැහැදිි කරන්න අතැර ුත්ත අමුදුර සංස්කාර සමුදට නැන සංස්කාර බිහි කරන්න පත්තවෙන්නමද අවිද්‍යාව අවිද්‍යාව තමයි සංස්කාර ඇති කරන්න ත අවිද්‍යාව ගැනම කදද ලකා න්න කිසි කියෙනකොට බුදුහාමුදුරුවන්ගේ අවිද්‍යාව කියන වචනය ඉගෙන ගන්න බෑ දැ මොකද ඒක නැති කරලා තියන්නේ අධ්‍යාපන අමත්‍යන්සේ. නොති විද්‍යාව කියලා වචනයා උගන්න. දට ඒත් කියන ව්‍යනයයි බුදුහාම්තුරුව කියන විද්‍යා අවිද්‍යාව නැති තැන යෙන විද්‍යාවයි. ලකා මිනිස්සු විද්‍ය බුදුහන්තුරු දේශනාගන්න විද්‍යාවයි කිසි සම්බන්ධය න්නේ එතු ඒ විද්‍යාවේ සංකල්පය අර්ගන පැටියවල් කරලා ඉගෙනගන උපාධ අරගන ඒ විද්‍යාගඥෝ කියන දේවල්ම පිළි අරගන ජීවත් එච්චි මිනිස්සුන්ට ඔය අවිද්‍යාව පැටලෙන එක පැටලිල්ලක්මයි සංස්කාර අවිද්‍යාවෙන් හටගන්නවා කියලා කවත් දවා හිතා ගැන්්ඩව බැරි මිත්‍යාවකයින්. මොක දහේතුවද විද්‍යාව කියල දන්නේ එක බොරුවක් හින්දා. දට අවිද්‍යාව බොරුවෙන්. බුදුහාමත රෝමේ අවිද්‍යාව කියල කියන්නේ අමුතු දෙයක් නෙවෙේ දුක්කේ ඥානං අඥ්ඥාණන් දුක්කේතමුදයේ අ්ඥාන, දුක්ක නිරෝධය අඥානා දුක නිරෝධ ගාමිණී ප්‍රටිපදාය අඥ්ඥාන ඒ කියන්නේ. සම්මා දිිට්ටියෙන් නැති හැම තැනම තියෙන දිට්ටිය අවිද්‍යාවෙන් යොක්තයි එන සම්මාදිට්ටිය නැති තැනක බිහිකරන සංස්කාර සංසාරයක් හදතමා දිිට්ටිය තියෙන ඕනම දිට්ටිය කම්මස කතා හමා දිට්ටි වෙන්න පුළුව මත්‍යා දෂ්ය වන්න පුළුවන් හැම තැනම ්‍රංසාරයක් හද දිිට්ටිය කැන දැක්ම ගිට්ටිය තුළ දැන් මම ඇවිදි නොවා කියන තැනතියන්නේ අවිද්‍යාවයි මම කතා කරනවා කියන තැනතින්නේ අවිද්‍යාවයි මම කියලා කෙනෙ පසත්ව පුද්ගල භාවයක් එන්නේ සම්මාධිත්්‍යය නැති හින්ද. එවුණ ඇටද මම සෝවාන් කියල තැන අවිද්‍යාව නෑ කියලා හිතාගෙන. එහෙම වඩ පුළුවන් අවිද්‍යාවෙන් තම එකබවෙන්. මං හොඳට භාවනාගන්න නවා කියන සැති අද්‍ය මම ඇතුළත් මර්ම මටටයි හිමී කායක ක්‍රියාවක්තිය ද මටහිමි වාචසික ක්‍රියාවක්තිය ද මංකරන කල්පනාවක්තියද එතන තියන අවිද්‍යාව විද්‍යාවෙන්ඩනා කරන ක්‍රියාව හෝ වචනය නෙවෙයි නැතිවෙෙන්ඩෝනේ වචනය අයිතිකා හෝ කායක ක්‍රියාව අයිතිකාහක් වන්න ක්ම භාවනාවේ එහෙම තැනකට එක්කේ යනවද නැද්ද පාර ඕකද නැද්දගිල හිතන්න. ඇ සත්‍ය ගවේෂනය කරපු ඇට වෙන්නිමගද. ගිහින් ඥාන පහලවි. කාටද පහලුනේ මට මට ලැවිච්චි දැනුම තුළ දයෙන්නේ අවිද්‍යාවයි. මම නැති තැන තියන්නේ විද්‍යාව මම හක් වෙන තැනතිනෙ විද්‍යාවයි. බදහමුදුර පෙන්නන්නේ මනසිම් මමහක් කනවා කරන්න බෑමූලින්. වචනය මමහක් කරන්න බෑමලින්. මම සම්පූර්ණෙන් හක් කරන්න පුළුවන් කායුක ක්‍රියාවේ. කායුක ක්‍රියාවේ මම හක් කරන ගන්නේ එක තමයි කායනු පස්සන. කයේ ධාතුබුණ. ටකරගන ඒට ඇලෙන්නේ ැටෙන් ඇති තැක තියෙන් කරගන යන්නේ කයම් මම අහක් කරන එතකොට කාය සංස්කාර සංසිදෙන. කාය සංස්කාර සංසින්දනකොට හැබැයි ඊට කලින් වචී සංස්කරයයි චිත්ත සංස්කාරය සංසිදිිලා. නමු කායුක ක්‍රියාවක් ඉතුරුවෙන ක්‍රියාවේ අයිතිකාරය නැතිවන අන්න එතැන එහම ලැබෙන මොහොතේ තියෙන්නේ අවිද්‍යාවනව විද්‍යාවයි. දර අවිද්‍යාව දැනට තියෙන අවිද්‍යාව නැතිකර ගණ්ඩෝනොේ කමටානිෙක්මයි. කමටාන බහුලී කතකිරීම තුල ලැබෙන පලයක් අවිද්‍යාව නැතිවෙන්. අවිද්‍යාව නැතිවෙන පලේ ලැබික් කිය හැටිය සංස්කාර නිරෝධ වෙන සංස්කාර නිරෝධ ව උම්කදවෙන්නේ මින්්‍යාන නිරෝධයි විඤඥා රෝධ උම්මකද වෙන්න මරෝප නිරයි ඉටවාසේ සලාතන නිරෝධයි ස්පර්ශය නිරෝධයි වේදනාව නිරෝධයි ඉටවාසේ උපාධාන නිරෝධයි බව නිරෝධයි හොම ඉල් අවසානයේ දුක නැතිවෙනවා දුක නැතිවෙන්නේ විනින්න නැති වෙලා මිනින්න ඉන්න තාකල් දුකතියනු විිඳන්න නැතිවෙන්නනා තන්හාාව නැතිවෙන්න තන්හාාව නැතිවෙඩනා තන්හා උපදෝන අවිද්‍යාව නැතිවෙෙන් ඕන ඇැහන්න ඔය චක්‍රය තමයි ඔය සම්මාධීත්්‍යයේ ලක්ෂණ පැහැදිලි කරන්නේ ය අපිට ඉතුරු වෙලා තියෙනව තව අවිද්‍යාව ගැන කතා කරන්න හා ආශ්‍රව් ගැන කතා කරන්න ඉදිරිදී බලාපොත්වයන ට පැදිලි කරන්න පමාර ඔය කරන භාවනාවේ ප්‍රතිඵලය පමණින් ලැබෙනවා කියල විශ්ා සහිතන්න එපා බොරුරට වැඩක්නෑ එකහින්දාර මෝලය වගේ කියනදේ කරන්න එහෙම කරොත් ඔය දේ ඉස්රට යි නැත්තන් ලැබෙන්නේ කරත්තටිකක් හෝ ජායවල් ටිකක් විතර කායක ක්‍රියාවලින් කාය සංස්කාර සංසින් දෙෙන් නැති ඕ නම කායක ක්‍රියාවලිින් ලැබෙන්නේ කරත්වයක් හෝ ජායාව ඒැන්නේ දුකාක් සා මේ ගැන දැනුවත්වෙන් ඕනේ ඒකයි කමටහනේ වටිනාගම තේරුම් කරගන්න ඕනි ඉ එවිදිල කමටහනේ වටනාකමත් තේරුම් කරගන කරගන යන භාවනය වටිනාකමත් තේරුම් කරගන අද දවසත් සම්පර්ණ හුද කලා භහවනාධනයක් වශයෙන් බුදුහාමුදුරො පෙන්න්න විදිහට කාය වචී සංස්කාර චිත්ත සංස්කාර මුොලින් අහක් කරගන කාය සංස්කාර සංසිලෝන ගමනේ මිචර හටයන්ට ශක්ති දහිරිය ලැබේවා කියලා පාර්තනා කරනවා. හැම දෙනට තෙරුවන් චරණ.